කෝටි 14ක් වැය කරගෙන වූ CT ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ කටුනායක හිර වෙලා සුජීව තත්සරගෙන එන වාර්තාව. රුපියල් කෝටි 14ක් වැය කර ජපානයේ සිටගෙන වූ CT ස්කෑන් යන්ත්‍රයක් ගුදම් ගාස්තු ගෙවා නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා එම යන්ත්‍රය මාස දෙකක් තිස්සේ කටුනායක ගුවන්තොටුපළේ විනාශයට පත් වෙමින් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා කියලයි දිවයින අපට කියන්නේ. එතකොට මාත්‍ර මහරෝහල සඳහා ගෙන්වා ඇති මේ යන්ත්‍රයට මේ වන විට ගුදම් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 20කට ආසන මුදලක් ගෙවිය යුතුව ඇතත් නිදහස් කර නොගත හොත් ඉදිරියේදී එම බහලුම විනාශ කිරීමට හෝ වෙන්දේසි කිරීමට සිදුවන ඇතැයිද බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. ඉකුත් වසරේ දෙසැම්බර් 16 වෙනිදා මෙම CT ස්කෑන් යන්ත්‍රය ගුවනින් කටුනායකට ගෙන්වා ඇත. එම යන්ත්‍රය විශේෂිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතා තත්වයක් යටතේ ගබඩා කළ යුතුවත් දැනට ගුවන්තොටුපළ ගබඩා තුළ එවැනි තත්වයක් පවතීද යන්න ප්‍රශ්නයක් බවත් මේ හේතුවෙන් ඉදිරියේදී මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති විය හැකි බවත් රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමේ සභාපතිවරයා පවසනවා. වැඩිදුරටත් දැන් මේ විදිහට මේ නිකන් ඒ කතාවම හිතලා බලන්නකෝ, ඇයි කෝටි 14ක් කෝටි සල්ලියක්ද කෝටි 14ක් දැන් මේ වගේ දේවල් වලට වැය කරන්නේ? රටේ ජනතාවගේ බදු මුදල්, රටේ ජනතාවගේ සල්ලි. ඉතින් කෝටි 14ක් දීලා මේක ගෙනල්ලා ඊට පස්සේ නිෂ්කාශනය කරගන්න බැරුවද මේ විදිහට මේ යන්ත්‍රය විනාශ වෙන්නට ඇරලා තියෙන්නේ? හිතන්න දැන් ඕනෑම ඒ වගේ යන්ත්‍රයක් පවත්වා ගන්න ආයුතු නිසි උෂ්ණත්වයක් ආද්‍රතාවක් එහෙම තෙත සහිත පවක් ඒ හැම දෙයක්ම තියෙනවනේ. ඉතින් ඒවාට අනුකූලව පවත්වාගෙන යන්නෙත් නැතුව දැන් ඒ විදිහට ගුදමක මේ තියලා තියෙද්දි ඒ යන්ත්‍රයේ පැවැත්මටත් හානි සිද්ධ වෙනවා. එතකොට ඊට පස්සේ දැන් එකකින් ප්‍රයෝජනයක් ගන්නත් බැරි වෙනවා. දැන් මේ එහෙට මෙහෙට අදින්නේ ඇයි? අපිට අහන්න ලැබෙන්නේ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගෙනල්ලා තියෙනවා, ඒවත් වරාය කන්ටේනර් වල හිර වෙලා කියලා. ඉතින් දැන් එහෙම චෝදනා කරාම මේ චෝදනා කරපු මිනිස්සුන්ටත් අන්තිමේ චෝදනා කළ ඒ මිනිස්සු වැරදිකාරයෝ කරන්න උත්සාහ කරනවා මිසක් මේවා එළියට අරගෙන මේවයින් ජනතාවට ඇයි සහන ලබා දෙන්නේ නැත්තේ? ඇයි මේවයේ සේවය ජනතාවට ලබා දෙන්නේ නැත්තේ? කෝටි 14ක් දීලා ගේන්න පුළුවන් නම් අපේ රටේම අපේම වරාය හිර කළා තියන්නට සාධාරණ හේතුවක්වත් කියන්නටවත් පුළුවන්ද කියලයි අපිට නම් හිතෙන්නේ. දැන් මේ විදිහටම මවබිම පුවත්පතත් ඒ පුවතම අපිට කියනවා මාතර රෝහලට ගෙන කෝටි 14ක ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් කටුනායක. ඉරෝෂා දීපානි අපිට ඒ ගැන කියන්නේ මාතර මහරෝහලට ගෙන් වූ රුපියල් කෝටි 14ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ ගුවන්තොටුපළේ තිබෙන බවත් එම යන්ත්‍රයේ අඩංගු බහලුම් නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නැතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමේ සභාපතිවරයා පැවසුවා කියලා තමයි මවබිමත් අපට කියන්නේ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.